අයිබෝන් ඉතින් සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාටම. ඉතින් අදත් අලුත් දෙයක් ඉගෙන ගමු. වීඩියෝ එක ඉවරනකම් බලන්න, ෂෙයා කරගන්න, ලයික් එකක් දාන්න, එහෙම කමෙන්ට් එකක් දාන්න, එහෙම. ඉතින් අපි පහුගිය වීඩියෝස් ටික වල කතා කරේ කොහොමද අපි ගුවන් යානයකට, يعني ටිකට් සම්බන්ධව කතා කරා, එතකොට ශ්‍රී ලංකාවේ ගැන කතා කරා, එතකොට ලැගේජ් කොහොමද පැක් කරගන්න විදිහේ, ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් අපි කතා කරා. ඉතින් බෝඩින් කාඩ් එක ගැනත් අපි කතා කරා නේද? ඉතින් බෝඩින් පාස් එක ගැන මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති කියලා විශ්වාස කරනවා. අපි බලමු කොහොමද ඔයාලා බෝඩින් පාස් එකේ අන්තිම, ඒ කියන්නේ බෝඩින් වෙලා හරිද අන්තිම කවුන්ටර් එකේ ඉඳලා ඊට පස්සේ ගුවන් යානය ඇතුළට ගිහිල්ලා ගුවන් යානයේ වාගේ නියමිත ආසනෙ ඉඳගෙන ඒ ඉඳ ගන්න ආසනයේ තියෙන පහසුකම් කොහොමද ඔයාලට පාවිච්චි කරන්න වෙන පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ, يعني ඔයාලා සමහර දන්නවත් ඇති නොදන්න අයට තමයි මම කියන්නේ හරිද? එහෙම නැත්නම් පළවෙනි පාර ලංකාවෙන් ඉඳලා එනකොට ඒ දේ නොදැන, නමුත් දෙවෙනි පාර ලංකාවට යනකොට මේ කියන දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ කියන තියෙන පහසුකම් පාවිච්චි කරන්න කියලා දෙන එක තමයි මම කරන්න හදන්නේ. ඉතින් අමතක කරන්න එපා, ෂෙයා කරගන්න ඔයාලා කැමති නම් යාළුවොත් එක්ක. අපි බලමු ඔයා දැන් අන්තිමේට කැට් චෙක් ඉන් වුණාට පස්සේ වාරාර චූරි බෝඩින් කාඩ් එක දෙනවා. ඔයාලා ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නකොට කාර්ය මණ්ඩලය විසින් ඔයාලට අනවුන්ස් එකක් දෙනවා. හොඳට අහුම් කන්දිකන ඉන්න හැමලම ඔයාලා ෆෝන් එකේ ඉල්ලීලා හැම ඉන්නත් එපා. ඒක ගැටිය ඉස්සල්ලාම බෝඩින් කරවන්නේ බිස්නස් ක්ලාස්, එහෙම නැත්නම් ෆස්ට් ක්ලාස් ඉන්න පැසෙන්ජර්ස්ලා. හරිද? මම මේ කතාව කියන්නේ ඔයාලා සමහර විට මේ දේවල් නොදැන, අපි කියමුකෝ මේවට කර්ටිසිස් කියලා කියනවා. ඒ කියන්නේ කොහොමද ඔයා එයා පැසෙන්ජර් කෙනෙක් විදියට ෆ්ලයිට් එකේ ඉඳගෙන කොහොමද ඔයා රෙස්පොන්ස් කරන්න, කියන්නේ කොහොමද ඔයා ඒ අහන ප්‍රශ්න උත්තර දෙන්න, කොහොමද ඔයා ලස්සන වැදගත් විදියට ඔයා හොඳ ගුවන් මගියෙක් විදියට ඒමට හෝ යෑමට ඒ කියලා දෙන්න යන විදිය තමයි මම කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒ නම්බර්ස් අනුව සමහරවිට අපි මැසෙන්ජර්ස් වල 200ක් ඉන්නවා කියලා මේක කාණ්ඩ හතරකට කඩලා කියයි. 1 ඉඳලා 50ට, 50 ඉඳලා 100ට, 100 ඉඳලා 150ට, 150 ඉඳලා 100ට කියලා එහෙම කතා කරේ. ඔයාගේ අංකය අර මම ඔයාලට අන්තිමට කියලා දුන්න කාඩ් එකේ තිබුණානේ, අර කහපාට අන්තිම කොටුවේ තියෙන අන්නේ අංකේ ඔයා ඒ කට්ටිය හඳුනලා දෙන ඒ කොටස ඇතුළේදී ඔයා ඉන්නවා නම් පමණක් ඔයා නැගිටලා අර යන සෙනගත් එක්ක යන්න ඇතුළට. එහෙම නැත්නම් ඔයාගේ වාරය එනකම් ඔයා ඉන්න. අපි දු ඔයාගේ වාරය ආවා. හරි. ඔයා ගියා ඇතුළට. යනකොටම ඉන්නවා ගුවන් සේවිකාවෝ ඉන්නවා පිළිගන්න. ඒ කට්ටිය වයිබෝන් කියයි, ගුඩ් ඉවෙනින් කියයි. ඒ කට්ටිය කතා කරන විදිහට hina වෙලා ඔයා ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දක්වාම ඔයා දන්නවා ගුවන් යන්නේ ඒ කට්ටිය පෙන්නනවා මොන සයිට් එකට යන්න ඕනේ කියලා. ඒතර ඔයාගේ බෝඩින් කාඩ් එක ගන්න ඔයා ඉදිරියට යනවා. ඉදිරියට යනකොට ඔයාට අර මැද්දේ දෙකන් දෙපැත්තේ තියෙන ඒ උඩ තියෙන කැබින්ස් වල ඒ සීට් අංක සමග ඉංග්‍රීසි අක්ෂරය තියෙනවා. ඉතින් ඔයා හිතන්නක උදාහරණය 10A කියලා. හරි, සමහර විට මේ AB කියන එක පටන් ගන්න එක්ක වම් පැත්තෙන් එහෙනම් දකුණු පැත්තෙන් මැද්දෙන් නෙමෙයි පටන් ගන්නෙ. මම මේ කතා කරන්නේ අපි දුකෝ 3x3 ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ මේ පැත්තේ 3යි, අනිත් පැත්තේ 3යි, වම් පැත්තේ 3යි, දකුණු පැත්තේ 3යි. එහෙම නැත්නම් දෙපැත්තේම 2 මැද්දෙන් 4ක් තියෙන ෆ්ලයිට් එක නැග්ගොත් එහෙම ඔය වමෙන් හෝ දකුණෙන් පටන් ගන්නවා ABCDEFGHI කියලා. එතකොට ඔයාගේ බෝඩින් කාඩ් එකේ ඒ ඉංග්‍රීසි අක්ෂරෙත් තියෙනවා, ඔයාගේ නියමිත ආසන අංකෙත් තියෙනවා. ඒක බලන්න බලාන ඉදිරිය ගමන් කරන. ඉදිරිය ගමන් කරනකොට ඔයාගේ නියමිත ආසනේ හම්බුනාට පස්සේ ඔයාගේ ගුවන් මළු ඔයාගේ උඩින් තියෙන ඒ කැබි හෝල් එකට දාන්න, දාලා ගොල්ල ඉඳ ගන්න. ඉඳගත් ගමන් ඔයාල දකින්න හම්බේ බකල් එක දාලා තියෙනවා. එහෙම නැත්නම් බකල් එක අන්ලොක් කරලා තියෙනවා. ඉඳ ගන්න. ඉඳගෙන ඉවරලා ඔයා කියයි ආසන පටි දාගන්න කියලා. කියන්න කලින් ඔයාගේ වැඩේ කරගන්න. ඔයා ඒක දාගන්න. දාගතර පස්සේ ගුවන් යානය තියෙනවා. හරිද? මම වාර පෙන්නන්න කොහොමද තියෙන පහසුකම් ටික මොනවද කියලා මෙන්න මේ පින්තූරයෙන් බලන්නකෝ. මේ දෙන්නේ ඉතින් විශ්වාස කරනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ පින්තූරේ පේනවා කියලා. හරිද? ඔයාලට පේන්න තියෙනවා මෙතන මේ සීට් බෙල්ට් එක දාලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ බකල් එක. මේක දාගන්න. දානවලි පස්සේ මෙන්න මේ තියෙන මේ ආම් බ්‍රෙස් දෙකේ මෙතන තියෙනවා පුංචි බොත්තම් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සීට් එක ඉදිරියට පස්සට ගන්න පුළුවන් නිනින්දක් යනකොට එහෙම. හරිද? ඉතින් ගුවන් යානය ගුවන් ගත වෙනතුරු මේවා මේ තියෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට. හරිද? ඉඳගත් ගමන් ආ පොඩ්ඩක් සප පහසුට ඉන්න ඕනේ කියලා මේක පාත් කරන්න එපා. මොකද එහෙම නොතොත් මේ පඩබස් ඉන්න මිනිස්සු හැරෙක අපහසුයක් වෙනවා. ගුවන් යානයේ ගුවන් ගත වෙනතුරු ආසන පටි තද කරගෙන ඉන්න. එතකොට මේ මෙතන යට තියෙනවා ෆුට් රෙස් එකක්. ඒ කියන්නේ ඉතිරියේදී ඔයා ගුවන් ගත උනාට පස්සේ ඔයා කකුල් දෙක සපත්තු ගලවලා එහෙමනම් ඔයාට එතන තියෙනවා ටී හැඩයට හරිද පොඩි පැඩල් එකක් වගේ බයිසිකල් එකක පැඩල් එකක් වගේ ඒක පාත් කරලා ඔයා කකුල තියාගන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට වෙනවා අපිට හුඟක් අයට මේ අර neck rest එක කියලා දියන්නේ, ඒ කියන්නේ අර බෙල්ලර දාගන්නේ අර කොට්ටයක් වගේ ඕක දාගන්න බැරි වුණොත් හොයාගන්න බැරි වුණොත් එහෙම ගන්න බැරි වුණොත් එහෙම මේ තියෙන්නේ මම හිතන්නේ මෙන්න මේ වගේ එකක්. හොඳේ ඉතින් මෙන්න මේ තියෙන්නේ මෙන්න මේක හුඟක් අය දන්නේ නැහැ.
හරිද? මෙන්න මේ කෑල්ල දැන් තියෙන හැම ගුවන් යානයකම මෙන්න මේක තියෙන මේක උඩට පල්ලෙහාට කරන්න පුළුවන්. ඔයාගේ බෙල්ලේ උසට අනුව මේක උඩට පල්ලෙහාට කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ මහත කෑලි දෙක තියෙන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේ කෑලි දෙක ඔයාට නමන්න පුළුවන් ඔයාගේ බෙල්ල ගාවට. හරිද? දෙපැත්තට නැමුවම ඔයාගේ බෙල්ල මේ මෙතන හිටිනවා. මෙන්න මේ කෑලි දෙක නමා ගත්තාම ඔයාට නිදා ගන්න ඕන වුණත් හරිද? ඔයාගේ ඔළුව වැටෙන්නේ නැහැ කොයි පැත්තකටවත්. ඔයාගේ ඔළුව රැඳිලා පවතිනවා. හරිද? ඒක නිකන් කොට්ටයක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මේ කියන මේ සාමාන්‍ය දේවල් කියන්නේ මේවා සාමාන්‍ය කෙනෙක් අය දන්නේ නැහැ දන්න අය දන්නවා. ඉතින් මෙන්න මේ කියන දේවල් පාවිච්චි කරන් ඉගෙන ගන්න. එතකොට ගුවන් යානේ ගුවන් ගත වුණාට පස්සේ වාඩ පුළුවන් ඔයාගේ සීට් එක පොඩ්ඩක් ඇල කරගන්න. නමුත් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඔයාගේ ළඟ ඉන්න මගියාට ඔයා කිසිම වෙලාවක බාධාවක් වෙන්නේ නැති වෙන්න. ඔයාලට මතකනේ මම කලින් වීඩියෝ එකේ කිව්වා වින්ඩෝ සයිඩ් වීඩියෝ සීට් එකයි හරිද? මේවට කියන්නේ මේ අයිල් සීට් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අයිනේ තියෙනවා මේ වගේ තියෙන වාසි සහ අවාසි. වින්ඩෝ සයිට් එකේ ඉන්න මගියෙක්ට තියෙන්නේ එළිය බලන්න පුළුවන් කිසි කරදරයක් නැහැ කියලා හිර වෙලා ඉන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්න මගියට තියෙන වාසි මොකද්ද? ඕනම වෙලාවක යාට නැගිටලා යන්න දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේ දෙකේ තමයි වාසි අවාසි දෙන්නේ. ඉතින් මේ වෙන විශේෂ දේවල් මුකුත් නැහැ. හැම වෙලාවෙම ගුවන් සේවයේ ඉන්න කට්ටිය කියන පණිවිඩ වලට හොඳට අහුන් කන් දෙන්න. එතකොට අපි හිතමුකෝ දැන් අපිට ආහාර පාන ලබා දෙන්න එනවනේ කට්ටිය මේ ට්‍රොලි අරගෙන නේද? ඒ ට්‍රොලි අරගෙන එනකොට අනිවාර්යයෙන්ම වලෙන් අහනවා ඔයාලා මොනවද කන්න බොන්න කැමති දේවල්. හරි එක්ක චිකන් එහෙම නැත්නම් ෆිෂ් එහෙම නැත්නම් වෙජිටේරියන් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේවට සල්ලි ගෙවලා තියෙන්නේ. හරි ගුවන් යන ගොඩමුණාම මේ කැම බිම හැමදේම සල්ලි ගෙවලා තියෙන්නේ ටිකට් එකේ අන්තර්ගතයි. ඉතින් ඒක අරන් පාවිච්චි කරන්න. හරිද? අනිත් එක තමයි හැම වෙලාවෙම අපි පුළුවන් තරම් අර පොඩ්ඩක් ඔලුවට ගන්නනේ පොඩි මැනර්ස් කියලා જાතියක් යම් කිසි දෙයක් දුන්නාම අපි යාලට thank you කියලා කියන්න ඕනේ. එහෙම නැත්නම් appreciate කරන්න ඕනේ. හරිද? එතකොට යාලා අහනකොට මොනවද තේද කෝපිද කියලා අහුවාම ඔයා කියන්න පොඩ්ඩක් yes please. හරිද? එහෙම නැත්නම් coffee please. එහෙම නැත්නම් tea please. හැම එකකටම please කියලා වචනයක් දාගන්න. ඒක ඇවිල්ලා හරිම කාරුණික වචනයක්. හොඳ ඒක තවත් කෙනෙකුට ගරු කරන දෙයක්. ඉතින් මේ වගේ සුළු ethics ටිකක් ඔයාලා පුරුදු වුණොත් හරිද? ඔයාලට ඇත්තටම හොඳයි ඒක. ඒ දේ තවත් කෙනෙකුට කියලා දෙන්නත් පුළුවන්. එතකොට කැම පිඟා අර දැන් ට්‍රේ එක හම්බුනහම මම ඒ ගැන වෙනම වීඩියෝයක් කරන්න. මොකද මේක වෙලාව මදි වෙන හින්දා. හරිද? අපි කොහොමද මේ ට්‍රේ එක කොහොමද යූස් කරන්නේ? ට්‍රේ එකේ තියෙන කැම කොයි ආකාරයටද ගන්නෙ කියන එක මම මේ කැම කන පාඩමක් කියලා දෙනව නෙමෙයි. නමුත් අපි තවත් කෙනෙකුගේ ඉස්සරහා අපහසුතාවයකටපත් නොවි. හරිද? තව ළඟ ඉන්න මගියාගෙන් අපහසුතාවයකටපත් නොවි මේ මිනිස්සයා ඔයාගේ දිහා අමුතු විදිහට බලන ගනි මේ කන විදිහ දිහාත් බලලා. ඉතින් හොඳ පුරුදු ටිකක් පුරුදු වෙමු. හරිද? ලංකාවේ ඉඳලා තියෙන කට්ටිය මේක වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. ඒතකොට ලංකාවේ ඉඳලා ආපු කට්ටියට නැවත යනකොට නොදන්න දෙයක් දැනගෙන ආපහු ගමන් කරලා ආයෙසරයක් එනකොට අර හොඳ ගුවන් මගියෙක් විදිහට එන්න පුළුවන් කාරණා ටිකක් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. එතකොට ෆ්ලයිට් එක බාපු ගාම ලෑන්ඩ් කරපු ගාම බඩ බඩගල් සීට් බෙල්ට් අලෝගන නැගිටින් හදන්න එපා. හරිද? ඒ තියෙන ක්‍රමවේදයේ ක්‍රමවේදයට අනිවාර්යයෙන්ම ගරු කරන්න. එතකොට ලංකාවෙන් අලුතෙන් එන කට්ටිය දන්නවා පවුල කට්ටිය දාලා එනකොට දුකයි කියලා. එතෙන්දි කියනවා ඔයාලා ගොඩ වුණාට පස්සේ කියනවා සියලුම විදුලි පාංග ක්‍රියාවිරහිත කරන්න කියලා. ඒක කරන්න මේ මොහොතේම. හරිද? දුකයි ගෙදර කට්ටිය දාලා එන්න. හැබැයි පුළුවන්තර තමන්ට ගරු කරන් තවත් කෙනෙක් ඇවිල්ලා ඔයාලට කියනකොට අනේ මේක ඕෆ් කරන්න ඕෆ් කරන්න ඕෆ් කරන්න කියනකොට වඩා ඒ කියපුවලා ඒ වැඩේ කරා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් විශ්වාස කරනවා මේ වීඩියෝ එකත් වැදගත් වෙයි කියලා. හරිද? ෂෙයා කරගන්න. ඒ වගේම මගේ subscribe කරන්න. හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ දැනුමක් ඔයාලට ගේන්න. තියෙන දැනුම තියාගෙන මැරිලා යනවට වඩා හොඳයි දැනුම බෙදාගෙන මැරිලා යන එක. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා ඔක්කොටම.